ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමේ නවදහනේ දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාව වසංගතයේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පනවන්න රජයේ වෛද්‍ය නිලධාරීන් ඉල්ලයි कोविड अभियोगे जय गेनीमट आसियानु कलापे रटवल अतर सबदताव शक्तिमत करगत युतुए जनपति अवधारने कराई सौख्य क्षेत्रे पुद्गलींट माध्यट अधहस पलकिरीम संबंधेन सौख्य लेखंवर्या निकुत्कल निवेदनेट पार्श्व रसकिन विरोधय प्रथमेन देशीय पुवत कोविड वसंगते सह एहि प्रतिविपाक सैलकीलट गणिमीन आसियानु कलापे रटवल अतर अन्योन्य अवबोधे सह सबदता वडात शक्तिमत् कर गणिमे आवश्यकतावे मतुवे ऐति बव जनाधिपति गोटाबे राजपक्ष महता पवसनवा ए आसियावे अनागते पिलिबंद 26 वन जात्यंतर समुलुव वीडियो ताक्षणे ओस्से अमतमे गुड डे एक्सलेंसीज कोविड वसंगते जातिक सीमावन सलखन्नी नहे वायरसे लोके ओनेम तनक पालनेकिन तोरव पेतरीमट इड सलसुवत विनत तन्वल एन्नत्करणय तुलेन दंडमल लबायती प्रगतियट तर्जनयक सह मारांतिक बलपैमक एल्लवेन्न पुलुवन एबविन वेगे इता वेदगत निष्पादन धारितावे सलके युतु लेस इहल नंगियुतु अतर केटी कालयक तुल गोलियव एन्नत लबागत हकी यांत्रणयक निर्माणय कर सपयुम कडिनमिन जयगत युतुई कोविड वसंगते सह ई प्रतिपाक सलकिल्लट गणमिन आसियानु कलापे रटवल अतर अन्योन्य अवबोधे सह समुदता वडा शक्ति मत करगनी में आवश्यकतावे दैडिव मतुवेला तियेनवा आसियाव प्रमुखव गोलीय वशेंद जाति नतर समुदता पुरुल करगत युतुई लोकेम मोहन दी ऐति कोविड वसंगते हेतुवेन जीवित विशाल प्रमाणयक अहिमि वेमिन तिबेन अतर लोपुरा आर्थिक क्रियाकारकम वलटद विनाशकारी बलपैमक एल्लवेला तियेनवा किसुदु जातियक सोदानमिन नोसिटी पेर नोविरु अभियोगयक निर्माणे वी ऐति मोहतक सियलु जातीन अवबोधेन सह विश्वासेन एक्वीम इताम वेदगत श्रीलंकाव दकुणु आसियानु रटक लेस चीनी सह इंडियाव समग ऐति संबंधतावे समबर करन्ने केसे दै සැසියේදී ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු කළා. ඊටද ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. And how do you balance the relationship with China and India from now? ශ්‍රී ලංකාව ඉන්දියාව සහ චීනය සමග සියවස් ගණනාවක් පුරා පවතින ඓතිහාසික සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. චීනය සමග අපගේ සහයෝගිතාවය සමස්ත ආර්ථික හා වාණිජ ගමන් පතයන්ට සමානව පිහිටලා තියෙනවා. වෙනත් බොහෝ රටවල් මෙන්ම චීනයේද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන හවුල්කරුවෙක්. සංවර්ධනයේ වෙමින් පවතින රටක් ලෙස සංවර්ධන අභිලාෂයන් වේගවත් කර ගැනීම සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩි දියුණු කර ගැනීමට සියලු හවුල්කාර ජාතීන්ගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. ආසියානු රටවල් සහ අනෙකුත් රටවල් සමග සමුදතා තවදුරටත් ශක්තිමත් කිරීමට රාජ්‍ය උනන්දුවෙන් යුතුව කටයුතු කරන බවත් මා සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් අප අනුගමනය කරන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. ඉන්දියාව අපගේ සමීප අසල්වැසියා සහ දිගු කාලීන මිතුරුකු ලෙස සලකන අතර ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවේදීතාවයන් අපි තේරුම් අරන් තියෙනවා. සියලුම රටවල යහපත උදෙසා ඉන්දියානු සාගරයේ සුරක්ෂිත භාවය සහතික කිරීමට ඉන්දියාව සහ සියලුම ප්‍රාදේශීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බවත් මෙහිදී මා සඳහන් කළ යුතුයි. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ දින පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. එහිදී එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89 කින් සම්මත වුණා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 59ක්. चंद प्रकाश किरी मनु कोलंबो वराय नागरिक वर्ग कोलंबो वराय आर्थिक कमीशन सभा पनात केटुम पत देवनी वर किए वीम पक्षव चंद 148 अटाई विपक्षव चंद 59 आई ඒ අනුව පනත සම්මත වී ඇති බව දන්වනු කැමැත්තෙමි. මේ අද දිනේ ඡන්ද විමසීමට පෙර වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව පැවති විවාදයේදී පළ වූ අදහස් කිහිපයක්. දේශ ප්‍රේමය විකුණගෙන බලය ලබාගත් මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? චීනය, ඉන්දියාව, ඇමරිකාව මැද අපේ නිදහස පාපන්දුවක් කරන්නටද යන්නේ කියන සැකය මතුවෙනවා. එක පනතක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 26 වතාවක් උල්ලංඝනය කරලා තිබෙනවා.
කොළඹ ආර්ථික කොමිෂන් සභාව ගෙනාවා. එදා ඇති කරපු නීති මාලාව කියවලා බලන්න. ඒ නීති මාලාව තුළ බොහෝ විවේචන වලට ලක් වුණා. ඒ විවේචනයේ ලක්ුණේ ඇයි? පළමු වරට සම්ප්‍රදායික ආර්ථික න්‍යායට වෙනස් මාර්ගයකින් රට සංවර්ධනය කරන කාර්මික වැඩපිළිවෙලකට පිවිසුන නිසායි. ඉතින් ඒකේ තිබෙන කැලි කැලි අල්ලගෙන ජාතික නිදහස නැති වෙනවා. ඒක අබද්ද අරමුදලට සල්ලි යන්නේ නැහැ. මේ මිත්‍යා කතා. දැන් ආවේ බලයට රට රකින්නවා දේශද්‍රෝහින්ව එළවා දමලා අපි දේශ ප්‍රේමීන් හැටියට රට ආරක්ෂා කරනවා. ගරු කතානායකතුමනි මේ පනත් කෙටුම්පත රට පාවා දෙන පහත් නීච නිඳිත පනත් කෙටුම්පතක් හැටියට අපි කියන්නට කැමති. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා කලබලයට මේවා කරන්නට යන්නේ නැතුව නැවතත් කරක් හිතලා බලලා අපි මේක කල් දාලා අලුතෙන් හිතලා හැමෝම එක්කහුව වෙලා වරාය නගර ව්‍යාපෘතිය සැබවින්ම සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කරන්න කටයුතු කරමු. අපි ජීවත් වෙන්නේ අතිශයින් තරංගකාරී ලෝකයක. විදේශ විනිමය මේ රටට ලබා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ආයෝජකයන්ට අපි ආකර්ෂණයක් ඇති කර ගන්න ඕනේ. වරාය නගර සංකල්පය එවැනි ක්‍රමවේදය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්ති යටතේ පාර්ලිමේන්තුවට පැවරෙන මුදල් බලය අබමල් රේනුවකින් අත වශයෙන් අඩුවන්නේ නැහැ. ෆෝත් සිටි කොමිෂන් කියන්නේ සංස්ථාපිත මණ්ඩලයක්. මේක රාජ්‍ය සංස්ථාපිත මණ්ඩලයක්ද කියලා ඔවුනත් ගරු මන්ත්‍රීතුමනි ආයෝජන අවශ්‍ය නම් යම්කිසි වෙනසක් කරන්න ඕනේ. රටේ මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවන්නේ. නීතිපතිවරයා විසින් නිශ්චිත ලෙස තීන්දුවක් ලබා දෙනු ලැබුවා. මහජනයාගේ ධනය රුපියල කෝටි වෙන ආයතනයක් තිබෙනවා නම් කෝප් සභාවට කැඳවිය හැකි බව. හැබැයි මේ කැඳවීමේ බලයක් නැහැ. කිසි අමතිවරයෙකුට දැන් නැගිටලා කියන්න පුළුවන්ද? ඔබතුමා කියලා වැඩක් නැහැ. ඔබතුමා කියන විතර බලංගු නැද. ආණ්ඩු වෙනුවෙන් පිළිතුරක් දෙන්න හදනකොට එතුමා මට අපහාස කරමින් පිළිතුර බලංගු නැහැ කිව්වා. ඔබතුමාගේ ප්‍රශ්නේ අවංකභාවයක් නැති බව නෙපේ. හදවතින් දෙන ප්‍රශ්නයයි ඉදිරිපත් කොට තිබෙන පාර්ලිමේන්තු නීති රාමුවේ අතර ගැටුමක් තිබෙනවා. ඒක තමයි මගේ තර්කය උනේ. 19 වන සංශෝධනයේ මහ ලොකුවට උස්සගෙන ආපු 156 සතාවක් සංශෝධනය කරා ඔය ඉන්න මිනිස්සු. එතකොට ව්‍යවස්ථාව මොකද කඩලා විසිකරාද? එතකොට විපක්ෂ නායක මහත්තයා ඡන්දෙ දුන්නේ නැද්ද? අපි මොකද්ද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරපු කරුණ ඒ විදිහට පිළි අරගෙන ජනතාවට වග කියන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා නීතියක්. මොකද ඒකේ තියෙන වරද? චීනය කවදාවත් ආක්‍රමණය කළ නැහැ රට. තමනාසේලා දන්නවා වීරාලකේශ්වරව එක්කගෙන ගියා මෙහෙට ආපු සෙන්ඝේ කියන චීන නාවික අධිපතියා. ඔහුට එදා ලංකාව යටත් කරගන්න තිබුණා. නමුත් ඔවුන් යටත් කරගත්තේ නැහැ. මේ චීනය ඇවිල්ලා අක්කර 50ක් අල්ලගන්න යනවායි කියලා මේ බීටියක් ඇති කරගැනීම විහිළුවට කාරණය. මම අහනවා මේකට දීලා තියෙන බලතලයි වෙනම රාජ්‍යයකට දීන බලතලයි අතර මොකද්ද වෙනස කියලා. මේක තනිකරම ෆෙඩරල් ප්‍රාන්තයක්. අඩුවට තියෙන්නේ ඒගොල්ලන්ගේ පොලිසියක් නැති එක විතරයි. ඉඩම් බලතල දුන්නොත් රට කැඩිලා යනවායි කියපු අපේ දේශප්‍රේමීන් මේ ගැන මොකද කියන්නේ? මේ තුල ඉදිවෙන ආයතන වලට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයෝ 75%ක් බඳවගත යුතුයි කියලා අපි රෙගුලාසි කියනවා. අපේ රෙගුලාසි ගේනකොට යම් කිසි හේකින් ඒ ආයතනයට රැකියාව සඳහා සුදුසු පිරිසක් මෙහෙන් බඳව ගන්න බැරි නම් අපි ඒ අයට අවකාශය දෙන්න ඕනේ පිටස්තරින් ගේන්න. දැන් සංචාරක ව්‍යාපාරය ගත්තත් දැන් හෝටල් වල ජෙනරල් මැනේජර්ස් කී දෙනෙක් ඉන්නවද පිටරටින් ආ? පෝට් සිටි එක කියන්නේ මේ ලංකාවට චීන ආයෝජනයක් කියන එකක් විතරක් නෙවෙයි මේක චීන රජයේ කරන බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් කියන ප්‍රොජෙක්ට් එකේ යටතේ මුළු ලෝකෙ හැමතැනම කරන ප්‍රොජෙක්ට් එකකින් එක කෑල්ලක් විතරයි පෝට් සිටි එක කියන්නේ කොළඹ. එක එක්කෙනාට එක එක ඒවා කියලා අන්තිමට චීනෙට ඊළම දෙන්නේ. ඒකට කියන්නේ චීලම කියලා. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කියන එක තමයි මේ රටට කියන්න තියෙන්නේ. ඒ අලුතෙන් ගොඩනගෙන නගරය දිහා බලන්න ඕනේ අලුත් ඇහැකින්. ඒක දිහා පරණ මරිමෝඩ ආකල්ප වලින් බල්ලා හරියන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මං අහගෙනයි කියනෝ මේ නගරේ ඡන්ද තියන්නේ නැලු. මං හිතන්නේ පෝස්ටර් අලවන්නද කොහෙද ඒ ට්‍රයි එකක් දෙන්නේ. දැන් ඒගොල්ලන්ට සමහරවිට තියෙන්නේ ජූනියර් හදාගන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතනත් 100%ක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කිව්වා 2015 ජනවාරි 8ට කලින් ඇට නැති දිවම හයට මෙහෙට හරවහරව ලංකාව කළුගල් රජ වෙනවා කිව්වා පෝට් සිටි හදන්න කිව්වොත්. සීගිරි ගලක් කඩන්න වෙයි කියලා කිව්වා. මං දැන් බලනවා සීගිරි ගල කඩලාද කියලා. නිදාස ලැබපු දවසේ ඉඳන් හැම දවසකම ආයෝජනයේට මුදල් නැති නිසා අපි හැමදාම කලේ විදේශවලින් ණය ගත්තා. මේ ප්‍රාග්ධන හිගේ ගැටලුවට තියෙන ප්‍රධානතම විසඳුම තමයි පෝට් සිටි ව්‍යාපෘතිය. ලාමක වෛරයෙන් මුසපත් වෙච්ච රටට ආදරය නොකරන විපක්ෂයක් තිබුණායි කියන එක තීන්දුව කරන්න ඉඩ නොදෙන්නට කියන ඉල්ලීම කරමින් අපි අවසන් කරමු. මෙහර අපි ප්‍රධාන වශයෙන් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ පුහුණු ශ්‍රමිකයන් සඳහා රැකී අවස්ථායි. මේ තිබෙන සෑම රැකී අවස්ථාවක්ම ශ්‍රී ලාංකිකයන්ට විවෘතයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ ජනතාව තුළ විශාල උනන්දුවක් තිබුණාට උගත්කමට සරලන රැකියාව සොයා ගැනීම අද බොහෝ තරුණ තරුණියන්ට ගැටලුවක්. ආදායම් උත්පාදනය කරන වැඩපිළිවෙලක් හැටියට
සෑම කෙනෙක්ම මෙතන ඉන්න සෑම කෙනෙක්ම හදවතට තට්ටු කරලා හුවොත් කියනවා පෝට් සිටි එක තමයි මේ රටේ අනාගතය මේ රටේ ඉදිරි වැඩපිළිවෙල ගෙනියන්නට පුළුවන් මේ රටට ආදායමක් ලබලා මේ රටේ ස්ථාවර කරන්නට පුළුවන් රුපියල ස්ථාවර කරන්නට පුළුවන් එක අංශයක් හැටියට මේක මේ හදවතට ඔක්කොම පිළිගන්නවා හැබැයි දේශපාලන කුහකකම ඊට එහා යනවා අවාසනාවට ඒ දේශපාලන කුහකකම ඊට එහා ගියාම ඒ දේශපාලන කුහකකම තමයි ඉස්මතු වෙන්නේ ගල් කිව් මිලියන 20ක් අවශ්‍යයි කිව්වා මම පෝට් සිටි එකට ගියා එක ගල් කිව් එකක් පාවිච්චි කරලා නැහැ සම්පූර්ණ පොරලා තියෙන වැලි හොලි ඒ වගේ කතන්දර අනන්ත අප්‍රමාණ අපිට ඇහුණා හැබැයි මේ ඔක්කොම දේශපාලන කුහකත්වයට උඩ ඇරිගෙන දේවල් මේ ගෙනාවු කෙටුම් පතේ ඔරිජිනල් එකේ තියෙනවා 32 එක වගන්තියේ අපිට වීසා ගහන්න ඕනේ කියලා මේ යුද්ධයක් නැතුව ඊළම් එකක් තියලානේ තියෙන්නේ श्री लंका संवर्धनेलिंगूसुमी अयिंक වහාම ශ්‍රී ලංකා රජයට පාසලක් ඒ වගේම රෝහලක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු අපි කළා. මේක මේ අපේ අමාත්‍යාංශයට තේ පමා වුණා අකාර්යක්ෂම වුණා කියන එක පට්ටපල් මුසාවක්. අපි ඒක ඉතාම නිවැරදිව කිසිම ආකාරයක හානියක් ඇති නොවන ආකාරයට කළා. පහුගිය දවස් දෙකේ කතා කරේ මේකට යන්න වීසා ගන්න ඕනේ. මේක මහා පාවාදීමක්. මේක මහා විනාශයක්. අද විපක්ෂයේ කතා කරේ සම්පූර්ණ මේ ව්‍යාපෘතියට විරුද්ධව. හැබැයි ගරු කතානායකතුමනි චම්පි කරනව කැමතුමා අද කතා කරේ මහානගර සංවර්ධන ඇමතිවරයා හැටියට මේ සම්පූර්ණ ව්‍යාපෘතිය හැදුවේ තුමා විදියට මේකෙන් ලකුණු දා ගන්න තමයි තුමා කතා කරේ. පෝට් සිටි පනත තම රජයක් යටතේ සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති විරෝධතාවයකට එක් වෙමි. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතට එරෙහිව සමගී ජනපලවේගයේ විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් පැවැත්තුණා. ඒ පාර්ලිමේන්තු වටරවුම අසලදී මෙම විරෝධතාවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලක්ෂ්මන් කිරියල්ල අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. අද දවස අපේ රටට තීරණාත්මක දවසක්. විශේෂයෙන්ම රටේ ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, ඒකීය භාවය තුට්ටු දෙකට විදේශිකින්ට විකුණන දවසක්. අපි මේ දේශද්‍රෝහි, රාජද්‍රෝහි වරායනගර පනත පරාජය කරන්නට කටයුතු කරනවා. එපමණක් නොවේ මේ පනත ඉදිරි කාලයේදී අපේ රජයක් තුල වෙනස් කරලා රටේ ස්වෛරී භාවය, බහුමික අඛණ්ඩතාවය සාක්ෂාත් කරන්නට, ජයග්‍රහණය කරවන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. පිටරැටියන්ට රට විකුණන මේ දේශද්‍රෝහි ක්‍රියාව අපි සමගි ජන බලවේගයේ විපක්ෂයක් හැටියට පරාජය කරන්නට ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග අපි ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ පණතෙන් අපිට වැටහෙන විදියට රටේ ස්වෛරීභාවයට, බෞමික අඛණ්ඩතාවයට හානි කරයි. සුපිරි බලවතෙක් ඇවිල්ලා අපේ රටේ ගේට්ටුව ගාව ඇවිල්ලා වාඩි වෙලා අක්කර 200ක් අල්ලගත්තම අපේ ශක්තිය හිනවීමේ මාර්ගයක් හැටියට අපි දකින්නේ. ඒක අපේ විදේශ ප්‍රතිපත්ති වලටත් හානි කරයි. මේ වරාය නගරය හරහා අපේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන හැටියක් මේ පණතේ කියලා නැහැ. ජනතාවට රැකියාවක්වත් ගන්න බැරි වෙන විදියට තමයි මේ පණත හදලා තියෙන්නේ. එතකොට රට ඇතුලේ තියෙන ව්‍යාපාර දුර්වල වෙලා කඩන් වැටෙන ක්‍රමවේදයක් රටෙන් එළියේ අපේ වරාය අභියස, අපේ අගනගරයේ අභියස වෙනම සුපිරි බලවතෙක් ඇවිල්ලා ව්‍යාපාර කරන්න ගෙනියන ව්‍යාපාරයක් ක්‍රමවේදයක්. මේක හරහා අපේ රට ගතියක් වෙනවා. ඒක හින්දා අපි මේකට විරුද්ධයි. මෙම පනතේ වගන්ති 74ක් තියෙනවා. 74න් 25ක් අපේ විවස්ථාවට පටහැනි කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව කළා තියෙනවා. ඒතර විවස්ථාවට පටහැනි මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න යනවා සංශෝධන සහිතව. ඒකට 3/2 සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියනවා. ඉතින් මේ தත්ත්වය තුළ අපි විපක්ෂයේ වශයෙන් විරුද්ධ වෙනවා. ඒ වගේම ඊයේ අගමැතිතුමා කිව්වා
මෙහි රැකියා 75% ශ්‍රී ලාංකිකයන්ට දෙනවා කියලා. 75% දුන්නොත් 50,000ක් විදේශිකයන්ට මේ රැකියා යන්නේ. ඒ නිසා අපි කියනවා 75% නෙමෙයි 90%ක් ශ්‍රී ලාංකිකයන්ට රැකියා ලබා දෙන්න. මේම පනත තුලින් ලංකාවේ ස්වාධිපත්‍ය ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම නැතු යනවා. ස්වාධීන වෙනම රාජ්‍යයක් බිහි වෙනවා. 1505 පෘතුගීසි ඩාවයින් පස්සේ අපිට අවුරුදු 400ක් ගියා විදේශිකයන් ඉවත් කරගන්න. මේ චීන ඌදුර එදා පෘතුගීසින් ආපු ඌදුරට සමානයි. අපිට දීර්ඝ කාලයක් අය අවුරුදු 400ක් වත් ඇයි මේ අය මෙතනින් ඉවත් කරගත්තේ. අපේ රටේ ස්වාධීනත්වයට මරු පහරක්. මේ වරාය නගර පනත ශේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව ජනමත විචාරණයක් සමග 3-2ක් ඉල්ලපු වගන්ති 9ක් තියෙනවා. සමස්ත වගන්ති 25කට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා තීන්දුව කළා තියෙනවා. ශේෂ්ඨාධිකරණය තීන්දුව කළා තියෙන්නේ වැට පැනපු ටික විතරයි. මොකද නෛතිකමය බලයක් තියෙන ව්‍යවස්ථාමය විරෝධී කාරණා පිළිබඳ විතරයි ශේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙන්නේ. දැන් මේ ව්‍යවස්ථාමය නොවේ නැත වැට උඩ තියෙන වැටෙන් ආසන්නයට ආපු ටික පිළිබඳව ශේෂ්ඨාධිකරණ තීන්දුවක් ගන්න බෑ. උදාහරණයක් විදිහට ගේමින් නැත්නම් ක්‍රීඩා මේ තුල විනෝදාස්වාදය ගැන කියනවා. ඒ කියන්නේ හෙට ගණිකා ව්‍යාපාරය මේක ඇතුළේ ඇති වෙන්න පුළුවන්. අපචාර අපරාධ වෙන්න පුළුවන්. ඒව පිළිබඳ ශේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා නැහැ. ඒ නිසා මේ යකෙක් යකාට හැඩතල දානවා. මේ නයිවිස කවපු කේක් එක මේක තුල නයිස් විස තිබුණාට එලියෙන් අපිට අයිසින් පෙන්නනවා මේ හොරහරක් ලොරියක් ඉස්සරහින් බුදුසරණේ දෙහිපිටයි කියලා ගහලා තියෙනවා ඒ වගේම ඛේදනීය තත්ත්වය තමයි මුළු රටේම පළාත් අතර සංචරණ සීමා දාලා තියෙනවා නීති හදන උත්තරීතර තැන 225 ඒ නීති කඩාගෙන මෙතෙන්ට ගෙන්නනවා මොන විහිළුවක්ද මේ ඒ නිසා මේ දෙවනි දොන්ජුවන් ධර්මපාලලාගේ ඓතිහාසික කෝට්ටේ කරන දෙවනි පාවාදී පෝට් සිටි ව්‍යාපෘතිය ස්ථාපිත වූ පසු මෙරටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව වත්මන් රජ හෙලිකල යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රජයේ කිව්වේ කිසිම ගැටලුවක් නැහැ ඉතාලම හොඳ වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කළා තියෙන්නේ කියලා. එසේනම් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සංශෝධන 25ක් ඉදිරිපත් කරන්නේ මොකද? ඒකින්ම පේනවා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාලම විමසිල්ලකින් බලලා මේ රටේ ව්‍යවස්ථාව දෙස බලලා මේ තීන්දුව දීලා තියෙනවා කියලා. මේ අධිකරණයෙන් දීපු තීරණය නීති පොත උඩ දීපු තීරණයක්. රටේ ලොකුම නීති පොත ආණ්ඩුකම ව්‍යවස්ථාව ඒ අනුව දීපු විනිශ්චයන් තමයි මේ තිබෙන්නේ. අපිට ආණ්ඩුකම ව්‍යවස්ථාවට නැති ප්‍රශ්න තොගයක් අපට තියෙනවා. ඒ ප්‍රශ්නේ ව්‍යවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය අතට ගන්නේ නැහැ. ඒ නිසා අපට ඒව රජයත් සමග කතා කරගත යුතු තිබෙනවා. වගන්ති 25ක් සංශෝධනයට ලක් කළා තියෙනවා. දැන් මේ 25 කොහොමද ඇතුළත් කරන්නේ ඊළඟ එකට? මේ කඩිමුඩියේ. දැන් මොනවද සංශෝධන කරන්නේ? එතකොට මේක සම්මත කරලා ඉවර වෙලාද සංශෝධන කරන්නේ? ඒ වගේ ගැටලු තියෙනවා අපිට. ඒ වගේම අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි විශේෂයෙන්ම මේ උපයන ආදායම අනුව පිහිටෙව්වට පස්සේ අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද මේ රටට? මේ රටේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මෙවැනි තත්වයක මේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් ඒ අනිත් අය ලොකු අරගලයක යෙදෙන කාලයක මේ පනත සම්මත කර ගැනීමට තියෙන කුලප්පුව මොකද්ද කියලා මම ප්‍රශ්න කරනවා රජයෙන්. මොකද එතකොට එහෙම කරන්න කලබල වෙනකොට අපිට හිතෙනවා ඒකේ විනිවිද භාවය පිළිබඳව යම් කිසි සැකයක් අපිට ඇති වෙනවා. මෙවැනි රටේ පොදු උරුමයට පොදු සම්පතට බලපාන පනතක් සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මේක ජනතාවට හරියාකාරව දැනුවත් කරලා ජනතාවගේ අදහස් සුදහස් විමසලා කාලය අරගෙන නේද මෙවැනි දෙයක් සම්මත කරගත්තේ. යුත්තේ රටේ සම්පත් අනුන්ට පවරන්නට කලින් ජනතාවගෙන් අහන්න ඕනේ මේ රට අයිති ජනතාවට. ඒක දේශපාලන ලෝකයේ නායකයන්ට අයිති නෑ. ඔවුන්ට ටික කාලයකට භාරකාරත්වය හිමි කරනවා විතරයි. ඒ නිසා ඔවුන්ට වගකීමක් තියෙනවා ජනතාවගෙන් අහන්න මේවා සම්බන්ධව. ශ්‍රී ලංකාව මේ වන විට වෛරසයේ උච්චතම අවස්ථාවට පැමිණ ඇති බවත් දින 14ක අඛණ්ඩ සංචරණ සීමාවක් පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේ වසංගතයේ ශ්‍රී ලංකාව තුළ තිබෙන උච්චතම අවස්ථාව. අපිට නිවැරදි කරගත නොහැකි වූ දුර්වලතාවයක් තමා මේ වසංගත රෝග විද්‍යා ඒකකයට අද දක්වා බැරි වුණා කාර්යක්ෂමව යාවත්කාලීන වන සිතියමක් එළිදක්. ඒ වගේම අද ලැබෙන PCR පරීක්ෂණයේ වාර්තාව අද ලබා ගැනීමට අපිට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම අයාලේ යන එන්නත් කරන ක්‍රියාවලියක් නෙමේ වෙනත් රටවල තියෙන යුරෝපයේ රටවල. ඔවුන් අධි අවදානම් කාණ්ඩ වේලස්සනම එය නිර්ණය කරලා ඒ එන්නත් කරන ක්‍රියාවලිය විධිමත්ව කළා. නමුත් අපි දකිනවා ශ්‍රී ලංකාව තුළ මේ වසංගත විද්‍යා ඒකකයට බැරි වුණා අපේ රටට හරියන විදිහට ඒ උපාය මාර්ගය හදන්න. අධි අවදානම් කාණ්ඩ නිවැරදිව හඳුනාගෙන ක්‍රමානුකූලව අපිට මේ එන්නත් කරන වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන් වුණොත් ඒ තුලින් අපිට හැකි වෙනවා වසංගතයේ ව්‍යාප්තිය අඩු කරගන්න. නිවෙස්වල බලා ගන්න රෝගීන් වෙනුවෙන් පහසුකම් සැලසීම කියන ඒ ක්‍රමවේදයත් සියල්ල
අපිට මෙවැනි භයානක තත්වයකට යන්න කලින් අපිට යථාවත් කර ගැනීම හැකියාව තියෙනවා. මොකද මේක සම්බන්ධයෙන් එකඟතාවය ඇති වුණේ අතිගරු ජනාධිපතිතුමා සමග මීට දින 12කට පමණ කලින්. තිය ගත්ත තීරණය ලංකාව තුල ක්‍රියාත්මක කර ගැනීමට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වශයෙන් අපි දකින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල නිලධාරීන් අතර තියෙන भेद भिन्न वीम सह मेघ क्रियात्मक किरीमट ऊंट तीन ओमना मैतिकम तर विरुद्ध कौदकीन सौख्य अमात्यांश विशीन रटर हेलिकल रियल टाइम डेटा नतिवेन अभी गण क्रिया मार्ग औट लेकिन अभी तीरण गाने दीन तुना पहुला इतकोट अभी अद वहां ग्राम निर्धारित सम वहां दवस्तुना पहुला इतकोट तम अभी सिद्धवेन्न अभी दवस दिख कि पुलवांग अभी दवस्तुना पहुला गण खाली अभी पैविशी हतरे वेहुआना अभी समाटे हुदकला भव दवस दिख कद तुनक वत्करण पुलवांग संहारते सति दिख सति हतरे ध्यान विलाती फला संचरण सीमा वितराक् पेन भीम गेलपेन अभी रियल टाइम डेटा तीन ඒ වගේම අපි යෝජනා කරනවා රජයට ඉදිරියේදී දින 14ක පමණ සංචරණ සීමාව පැනවීම අවශ්‍ය බව තමයි අපේ විශේෂඥ කණ්ඩායම් වල මතේ වෙලා තියෙන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රීය නියුතු පුද්ගලින්ට මාධ්‍යට අදහස් පළ කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට මෙවැනි විට විරෝධතා එල්ල වෙමින් පවතිනවා. රටතුල දිනෙන් දින කොවිඩ් රෝගීන් දහස් ගණනින් වාර්තා වන අතර එමතරතුරු ජනතාවට ලබා දීම සඳහා මාධ්‍ය ඉතා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන බවන රහසක් නිසි තත්ත්ව තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයේ වගකීමක් වන අතර එවැනි ඌ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි සඳහන් වන්නේ රේකි අමාත්‍යාංශය යටතේ හා පළාත් සභා සේවයේ යටතේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සේවය කරන නිලධාරීන් විවිධ කණ්ඩායම් වශයෙන් හා පුද්ගලිකව නිවැරදි නොවන තොරතුරු මත පදනම් වූ සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කරමින්ද සෞඛ්‍ය ප්‍රතිපත්තීන් විවේචනය කරමින්ද ජනමාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවායි. මෙම තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් සෞඛ්‍ය ආයතන විසින් මහජනතාවට ලබා දෙන සෞඛ්‍ය සේවාවන් විධිමත්ව සැපයීමටත් සෞඛ්‍ය සේවාව පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය ආරක්ෂා කර ගැනීමටත් විශාල බාධාවක් වන බවයි. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව ඇතුළු විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා. මාධ්‍යයටත් වගකීමක් තියෙන සත්‍ය තොරතුරු ටික ජනතාවට බෙදා හරින එක. ඒක මාධ්‍යම යම්කිසි රීති පද්ධතියක් දාන එක හොඳයි. මොකද ඒක අපි මොන හරි උපදේශමාලා දුන්නොත් ඒක අර්ථකථනය වෙනවා. මාධ්‍ය වාරණයක් හැටියට කිසිම වාරණයක් පණවන්න සූදානම් නැහැ. හැබැයි නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු බෙදා හරින්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට යම්කිසි විනයක් තියෙනවා. අපිට මේ ඕන දේවල් ගිහිල්ලා මාධ්‍යට කියන්න මේක අද ඊයේ ගත්ත තීරණයක් නෙවෙයි. ආයතන සංග්‍රහයේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා රජයේ සෞඛ්‍ය හෝ වෙන ඕනෑම රජයේ ආයතනයක අදාළ බලධාරීන්ගේ අවසරයෙන් තොරව මාධ්‍ය හෝ වෙනත් ප්‍රකාශ නිකුත් කිරීමට රජයේ සේවකීන් හැටියට අවසරයක් නොමැතිකම තමන්ට යම් කිසි දෙයක් ප්‍රකාශ කිරීමට තියෙනවා නම් විශේෂයෙන්ම කොවිඩ් සම්බන්ධයෙන් කටයුත්තක් නම් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා ඒ පිළිබඳව ඒ තොරතුරු නිසි මාර්ගයේ හරහා මාධ්‍යට හෝ අනිකුත් ස්ථානවලට ලබා දීමට කටයුතු කරන්න කියලා. එහෙම නොවුනොත් එක පැත්තකින් මේ අපේ පාලන ක්‍රියාවලියට ඒක අහිතකර ලෙස බලපානවා. මේ සියලු මාධ්‍ය ආයතන ආණ්ඩුව කියන දේ විතරක් එහෙම නැත්නම් ආණ්ඩුවට ඕන දේ විතරක් කියන හොරණෑවන් බවට පත්විය යුතුයි කියන තත්ත්වයට පත්වීමක්, ඒ වගේම එතනින් නැවතෙන්නේ නැතුව මේ අදහස සමාජ මාධ්‍ය තුල ගමන් කිරීම වැළැක්වීම සඳහා විශාල උත්සාහයක් විදිහට අපි දකිනවා. මේක මේ ආයතන සංග්‍රහයේ තියෙන මේ වගන්ති සෞඛ්‍ය සේවකයන්ට අලුතෙන් මතක් කරලා දෙන්නට ඕනේ නැහැ. මේ වගන්ති අවුරුදු ගාණක් තිස්සේ ආයතන සංග්‍රහයේ තියෙන ඒවා. ඉතින් මේ වෙලාවේ නැවත වතාවක් මේක මතක් කරන්නේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් තහංචියක් දමලා කොවිඩ් පාලනය කරන්න පුළුවන්ද කියන එකට ගන්න උත්සාහයක්. ඉතින් අපිට කියන්න තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂයෙන්ම මිනිස්සු ඇත්ත අදහස් එළියට ගේන එක නැවැත්තුවයි කියලා කොවිඩ් පාලනය කරන්න බෑ. කොවිඩ් මර්ධනය කරන්න නම් ඇත්තට අපි මූණ දෙන්නට ඕනේ. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.